අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අවුරුදු 60ට වැඩි පුද්ගලින්ට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භේ පාසල් ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් මෙහෙම ගියොත් පාසල් වහන්න වෙයි සෞඛ්‍ය අංශයෙන් රතු එළි ෆයිසර් ප්‍රතිවෛරස් කොවිඩ් ඖෂධයට ඇමරිකාවෙන් අවසර ඉල්ලයි සෑම කෙනෙකුටම බූස්ටර් එන්නත දුන්නොත් 2022 වන විට කොවිඩ් පාලනය කරන්න පුළුවන් ඇමරිකාව කියයි රට ගොඩනැගීමට පොදු ජාතික වැඩපිළිවෙලකට යා යුතුයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි පාර්ලිමේන්තුව ඇවිලෙයි ආණ්ඩුවේ පොරොන්දුවට වගා කරපු මහවිලච්චි බටීරිඟු වගාවට අත් වී ඇති ඉරණම පළාත් කිහිපයකට තව දුරටත් වැසි ප්‍රථමයෙන් දේශීය පුවත් ඇඹලිපිටිය පණාමුරේ වැලිපතයය පොලිසිය තුල තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගිය බවයි වාර්තා වන්නේ මෙම තරුණයා පවුල් ආරවුලකට අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා එහෙත් අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ප්‍රකාශ වූයේ රැලියට පැමිණි තරුණයා අත්අඩංගුවටගෙන පහර දී මරා දමා ඇති බවයි මෙවන විට ප්‍රදේශයේ ජනතාව පොලිසියට විරෝධය පළ කරමින් සිටිනවා මේවන විට පණාමුරය වැලිපතයය ප්‍රදේශයේ තරුණයෙකු මේ යාම සම්බන්ධයෙන් විශාල උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා प्रकाश मेम तरण රැලියට පැමිණීම හේතුවෙන් බවයි මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පුද්ගලයන් රැසක් ඇඹිලිපිටිය කොළොන්න ප්‍රධාන මාර්ගයේ තැනින් තැන ටාරි පුලුස්සමින් මාර්ගයව හිර කරමින් ගමනාගමනයටද බාධා එල්ල කර තිබෙනවා මේ අවස්ථාව වන විටත් මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ සමගි ජන බලවේගයේ සංවිධානය කළ රැලියට පොලිසියෙන් එල්ල වූ බහදා පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී බොහෝ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළා. එසේම රැලියට පැමිණි ඇඹිලිපිටිය පණාමුරේ වැලිපතයය තරුණයා පොලිසිය තුලදී මේ යාම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. ඊයේ දින පොලිසියේ මර්ධනය හමුවේ ඇඹිලිපිටිය මා නියෝජනයකන කොළොන්න ආසනේ පණාමුර පොලිස් බල ප්‍රදේශයේ තරුණෙක් පොලිසියේ ගහලා පොලිසිය ඇතුළට අරගෙන මේනකොට මිය ගිහිල්ලා තියෙනවා අහිංසක තරුණෙක් මරලා තමයි මේක පටන් ගත්තේ ඒ තරම් නරක තැනකට මේ පොලිසිය පත් කරන්න පාලකයෝ කටයුතු කරාද කියන එක අහනවා එමෙතුමා මගහැරලා ගියා මේ ප්‍රශ්නේ ආන නිසා මේ පිළිබඳව ඉතාමත් කඩිනමින් පරීක්ෂණයක් පවත්වලා සාධාරණ ඉටු කරන්න අවශ්‍ය කටයුතු කරන්න කිව්වා පොලිසිය ඇමතිවරයා තමයි මේකට ඉඩ නොදී පොලිසිය දැන් මේ අපි තමයි මේක සංවිධානය කිරුවේ අපේ වරප්‍රසාද කඩවීමක් මේක ගැන ඔබතුමාගේ අවධානය යොමු කර පොලිස් ප්‍රතිවරයට බෑ බල යතර ගන්න ජනතාවට මානව හිමිකම් උල්ලංඝනය කරන පොලිසිය අපේ මිනිස්සු තමන්ගේ දුක කියන්න කොනබට එන්න හදනකොට බස් වලින් බස්සලා පැය ගානක් රස්තියාදු කරවලා විශාල හිරිහැරයක් කරයි කියන එක අපි කියන ඔබතුමාට ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා හරි කරුණාකරලා ඒ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලගන්න කොළඹ නගරයේ කිසිම උසාවියක් මේ වගේ නියෝගයක් දෙන්නේ නැතුව පොලිස් ප්‍රතිතුමා ඊයේ මුළු දවසේම කොළඹ නගරයේ එක වාහනයක් නවත්තන්න දුන්නේ නැහැ දැන් ඔබතුමාලා පැමිණිල්ලක් කළා जन बल ඔන්න එනවා අපේ උද්ඝෝෂණයට ජනතාවගේ විරෝධතාවයට
जनता भाषण निदास विरुद्ध कटयुत करपाइट अभी नीति मार्ग कटयुत कर अभी तेज आवाश पियावर विविध पक्षे विसिन बड़पत्र चोदना वक्कला उद्घोषण सहभागी अतंगूट अरगन पोलिस पहार दी मरादाल एक संपूर्ण अमूलिक बुरा मोह मद्रव्यम नितरम बिरीद सह धर्वंट पहार देनवागन बिरीदेन सह धर्वंगेन विशाल पेमिली तोगेनवासीकेलोस्तन दिन ओहे दुव पेमिल करवा मे पुद्गलाट विरुद्धव तमाट पोलिंग सह अतिंपय गहला बरपतल तुवालाट मोहु होयन पोलिसे मोह हंगेनवा पोलिस ओह अतन गुड़गाने दहाट इक मे पिलपाल किसीम संबंध पांद्र ओह अतन गुड़ग पसे पांद्र तुना तिहट पमन ओह तमागे शर्ट कैमसे कूड़े तीन कंबियक गेट गहला बेले वेलदागन मे अन्न उन्नमेन तीन तमाइ रालहमी दखला उव वहाम रोहट गिनेट ये गिनेन अतर मे गीलती मेकट पेलपालेटवत् उद्घोषण किसीम संबंध्यज्ञ मे पोलिस विरुद्ध कर मे चोदना व अमूलिक बुर्वा केल मत मे असहस පාසල් ආශ්‍රිතව කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ යලිත පාසල් වසා දැමීමට සිදු විය හැකි බවයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින්ට බූස්ටර් ඉන්නත ලබා දීම අද ආරම්භ වුණා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. අම්පාර උවන කනිෂ්ඨ විද්‍යාලයේ කොවිඩ් ආසාද්‍ය රෝගීන් වාර්තා වීමත් සමග එම පාසල දින 14ක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පාසල් ළමුන් 20 දිනකට පමණ හා ගුරු රුන් 3 දිනක රෝගී වී ඇති බවටයි වාර්තා වන්නේ. දකුණු පළාත තුලද මේවන විට පාසල් ආශ්‍රිතව රෝගීන් 20 දිනක පමණ තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. එසේම මේවන විට දරුවන් අතර කොවිඩ් වෛරසයේ පැතිරීම වැඩි වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා. ලංකාව පුරා කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම අපි දකිනවා. ඒ වගේම ඊට සමාන්තරව අපේ දරුවන්ටත් කොවිඩ් වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක නිසා අපේ පාසල් පද්ධතිය ආපෞසරයක් වසා ගන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි වැඩිහිටියෝ විදිහට මේ කොවිඩ් රෝගය අපි තමයි ගෙදරට අරගෙන යන්නේ. ඒ නිසා අපි ගෙදරින් එළියේදී හැසිරෙන ආකාරය කොවිඩ් වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි තාම කල්පනාකාරී වෙන්න ඕන. ඒ අනුව පවතින තත්ත්වයේ හැමයේ යලිත් පාසල් වසා දැමීමට සිදු වෙ හැකි බවටයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. යම් අවස්ථාවක මෙම රෝගීන් සංඛ්‍යාව යම් ප්‍රමාණයකට වේගයෙන් වැඩි වුණොත් අපිට මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලයකට පස්සේ ආරම්භ කරපු පාසල් වහන්න සිද්ධ වෙනවා. මේක වැළැක්වීමට තමයි අපි කළ යුතු සියලු දේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. පාසල්වල පමණක් ආරම්භ වුණු පාසල්වලට පමණක් සීමා වුණු ක්‍රියාවලියක් හැටියට අපිට දකින්න අමාරුයි. මේක අනිවාර්යයෙන්ම මුළු ප්‍රජාව පුරාම තියෙන තත්ත්වයක් එක්ක
මතුවෙන දෙයක්. ඒ කියන්නේ අපිට පාසල් වලින් රෝගීන් හමු වෙනට සාපේක්ෂව නිවාස වලිනුත් අනිත් තැන්වලිනුත් ඉදිරියේදී අද හම්බුණ නොවුනත් ඉදිරියේදී රෝගීන් හමු වීම බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. වැඩි වෙන ශීක්‍රතාවය යම් ආකාරයක එක්තරා ප්‍රමාණයකට වැඩියෙන් වැඩි වුනොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනිකුත් සීමාවන් පනවනවා හැර වෙන විකල්පයක් නැතුව යනවා. මේ අතර වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් සඳහා බූස්ටර් එන්නත ලබා දීම අද ආරම්භ වුණා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 18ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 9 දෙනෙකු හා පිරිමි පුත්කලින් 9 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14034 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. अमेरिका एक्सा जनपद औषध समागम फाइसर तम निष्पादने प्रतिवायरस कोविड औषधय हदीसी भावितेट अवसर इला तिबिनवा मेम औषधय अध्यावधान रोग लक्षण सहित वेडिहिटी रोगींट प्रतिकार केरीमट लबातीमट अपेक्षिताई फाइसर समागम पवसान्ने मुख प्रतिवायरसे निर्माणे कर एत्ते वायरसे शक्तिय अडुकिरीम संधाय मेम औषधय भाविताकल अयगे सायनिक परीक्षण प्रतिफल वलिन पेन्वन्ने रोहाल गतवीम सह मरण अवधानम 98% අඩුකරගත හැකි බවයි මෙම ඖෂධය අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට හොඳින් ගැලපෙන බව ඖෂධ නිෂ්පාදන බලයේ හිමි ෆයිසර් සමාගම පවසනවා කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී දැන් අවුරුදු 1.5ක් පමණ වෙනවා තවමත් මෙම වෛරසය ලෝපුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා ඇමරිකා එක්සත් ජනපදයේ බෝවන රෝග නිලධාරි වෛද්‍ය ඇන්තනි ෆෞසි පැවසුවේ සෑම කෙනෙකුටම බූස්ටර් එන්නත ලබා දෙන්නේ නම් 20/22 වන විට වෛරසය පාලනය කළ හැකි බවයි විශේෂඥයින් විශ්වාස කරන්නේ කොවිඩ් වෛරසය සාමාන්‍ය රෝගයක් බවට පත්වනු ඇති බවයි එන්නත් කරන්නේ ඉහළ නංවන්නේ නම් කොවිඩ් වෛරසය සාමාන්‍ය රෝගයක් බවට පත් කළ හැකි බවයි වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා පෙන්වා දෙන්නේ เป็นผู้กำกับการแสดงชื่อดังชาวจีนไทยได้ชื่อแล้วก็ලබන වසරේ බීජින් නුවර පැවැත්වීමට නියමිත ශීත ශ්‍රිතු ඔලිම්පික් උළෙල හේතුවෙන් කොවිඩ් සීමා දැඩි කිරීමට බීජින් බලධාරීන් පියවරගෙන තිබෙනවා. බීජින් වෙත පැමිණෙන පුද්ගලින් පැය 48ක් තුල ලබාගත් කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරිපත් කළ යුතුයි. එසේම කොවිඩ් ආසාදිතින් තහවුරු වී ඇති ප්‍රදේශවලින් පුද්ගලින් ඇතුළත් වීම සම්බන්ධයෙන් දැඩි සීමා පැනවීමට එරට බලධාරීන් තීරණය කළ තිබෙනවා. ජනතාව විශාල වශයෙන් එකතු වීම පාලනයටද කටයුතු කරන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. නමුත් බීජින්හි ඊසාන දිග නගරයක් වන ඩාලියන්හි කොවිඩ් ආසාදිතින් 300ක් පමණ වාර්තා වෙනවා. කෙසේ වෙතත් චීනයේ සිය ප්‍රථම ශීත ශ්‍රිතු ඔලිම්පික් උළෙල ලබන වසරේ පෙබරවාරි 4 වෙනිදා සිට බීජින්හි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. දරුවන්ට කොවිඩ් එන්නත ලබා ගැනීමට සහාය වන අපූර්ව සුනකෙකු ගැන ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. ඔලී නම් මෙම සුනකයා කැලිෆෝනියාවේ රේඩා ළමාරෝහලේ එන්නත් කරන ක්‍රියාවලියට සහාය වන සුනකීන් 15 දෙනාගෙන් කෙනෙකු බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ. මේ සුනකයා සමග දරුවන් විනෝද වන අවස්ථාවේදී එන්නත් ලබා දීම සිදු කෙරෙනවා. පහළ කඩුගන්නව ප්‍රදේශයේ නායකීය මාර්ගයේ එක් මන්තිරුවක් අද දහවල් 12 සිට විවෘත කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්දේස් වීරසූරිය මහතා පවසනවා. කඩුගන්නව දුම්රිය මාර්ගයේද යථාතත්වයට පත් කිරීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ සමග පසුගියදා පහළ කඩුගන්නව ප්‍රදේශයේ මාර්ගයේ නායෑමක් සිදුනා. එම නායෑම සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඇතුළු ආයතන මේවන විටත් අකණ්ඩව පරීක්ෂණ පවත්වමින් සිටිනවා. අද පසුරුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්දේස් වීරසූරිය මහතා ප්‍රකාශ කළා. දැනට වසාදාමා ඇති කඩුගන්නව මාර්ගයේ එක් මන්තීරුවක් අද දහවල් 12 සිට විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා. කොළඹ මානුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නව ප්‍රදේශයේ නාය අවදානම් සාගත තත්ත්වයෙන් පසුගිය දිනවල වසාදීම සිදු වුණා. ඒ අනුව ජාතික ගුණනිර්වාහක සංවිධානය මාර්ග අධිකාරී මූලික සම්මිශ්‍ර කටයුතු සහ මූලික ප්‍රචාර කටයුතු ආරම්භ කරලා තිබෙනවා.
මේ වෙන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් තීරණය කරලා තිබෙනවා අද දින දවල් 12 සිට ඉක්මන් තීරුවක් මහජන ප්‍රයෝජනය සඳහා රෝහණ කඩු සඳහා විවෘත කරන්න. මේ වන විට කඩුගන්නාව දුම්රිය මාර්ගයේද යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පසුගිය දිනවල පැවති අධික වර්ෂාව සමග කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම විජය රජතහන ප්‍රධාන දුම්රිය ස්ථාන අතර 33 වන සැතපුම් කණු ආසන්නයේ ඇති වූ ගිලා බැස්ම නිසා සෙනසුරාදා දින සම්පූර්ණයෙන්ම දුම්රිය දහවනේ අඩාල වුණා. එම මාර්ගයේ తాවකාලික පාලමක් යොදා ගනිමින් වම්පස මාර්ගයේ යථාතත්වයට පත් කරමින් සඳුදා සිට දුම්රිය දහවනේ යලි ආරම්භ කෙරුණා. මේවන විට දකුණුපස මාර්ගයේද తాවකාලික පාලමක් යොදා ගනිමින් මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කර තිබෙනවා. අද දිනේ තුල දෙවන මාර්ගයේද යථාතත්වයට පත් කිරීමට හැකිවනු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. රට ගොඩනැගීම සඳහා පොදු ජාතික වැඩපිළිවෙලකට යාම අත්‍යවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් මරදාන අබේගුණවර්ධන ප්‍රජාශාලාවේ ශ්‍රවණාගාරය විවෘත කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රටේ තිබෙන විවිධ ප්‍රශ්න තිබෙනවා. ආර්ථික අර්බුද, අධ්‍යාපනයේ අර්බුද, කෘෂිකර්මයේ අර්බුද, නොයෙකුත් කරුණු රාශියක් මැද්දේ අද රටේ ජනතාව ඉතාමත් අසීරු අමාරු තත්වයකයි. ජනතාව බොහෝ වේදනාකාරී තත්වයකයි. ඒ තුල ජනතාව විශාල පීඩනයකට පත් වෙලා තිබෙනවා. නොසන්සුන් වෙලා තිබෙනවා. ඒ තුල බොහෝ බලාපොරොත්තු ජනතාවගේ සුන් වෙලා තිබෙනවා. ඒ නිසා රටක් ඉදිරියට ගෙන යන්නට ප්‍රධාන වශයෙන්ම රටේ ජනතාවට යහපත් මානසිකත්වයක් ඇති කරන්නට ඕන. අපේ රට දියුණු වෙන රටක්, අපේ රට ගොඩනැගෙන රටක්, අපේ රට නැගිටින රටක් කියලා. ඒ නිසා අපිට දේශපාලන පක්ෂය කුමක්ද, රට පාලනය කරන්නේ කවුරුන්ද, එහෙම නැත්නම් ආණ්ඩුව කවුද, විපක්ෂයේ කවුද කියන ප්‍රශ්නේ නෙවෙයි අද තියෙන්නේ. අද අපි සෑම කෙනෙක්ම මේ රටේ තිබෙන ප්‍රශ්න තුලින් රට ගොඩ ගැනීම සඳහා පොදු ජාතික වැඩපිළිවෙලකට යෑමේ වැදගත්කමයි තිබෙන්නේ. රජයේ කාබනික පොහොර බලාපොරොත්තුවෙන් බඩේරුඟු වගා කටයුතු ආරම්භ කර අසරණ වී සිටින මහවිලච්චියේ ගොවි ජනතාවගේ කතාවයි මේ. සත්ව ආහාර සඳහා මෙරට බඩේරුඟු නිෂ්පාදනයෙන් වැඩි කොටසක් සිදු කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, ගලින් බිඳුන් වැව, හොරවපතාන සහ කහටගස් දෙකිලි යන ප්‍රදේශවලයි. රසායනික පොහොර වෙනුවට රජයෙන් ලබා දෙන කාබනික පොහොර බලාපොරොත්තුවෙන් මාස දෙකකට පමණ පෙර මහවිලච්චිය ගොවීන් බඩේරුඟු වගා කටයුතු ආරම්භ කළා. නමුත් සිය බඩේරුඟු වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොලැබීම හේතුවෙන් මෙවැනි විට මහවිලච්චිය වගා කළ බඩේරුඟු වගාවන් විනාශයට පත් වී ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ. මේ බඩේරුම් ගහ හොඳට හැදිලා තියෙනවා. මේ දියර පොහොර ගැහුවට පස්සේ තමයි මේ හොඳට හැදිලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට දැන් ආදායමක් ගන්න බෑ. ආදායමක් ගන්න බැරි හේතුව මේ කොළ දියර පොහොර ගැහුවට පස්සේ කොළ ටික විතරක් හැදිලා එනවා. එතකොට මේ ගස් ටික හැදුනට පස්සේ මේ ගස් ඉතින් අපිට පාර්ලිමේන්තුවට තමයි යවන්න වෙන්නේ. පාර්ලිමේන්තුවෙන් හරට්ට කණ්ඩ දෙන්න. මේකෙන් ආදායමක් ගන්න බෑ. කරල් හැදෙන්නේ නැහැ, කොළ හැදෙනවා. අපිට කරක් කියා ගන්න දෙයක් නැතුව දැන් ඉන්නේ. අනේ රජයට මං කියන්නේ ගෝඨාභය මහත්තයාට පින් සිද්ධ වෙන්න පොහොර ටිකක් අපට රුපියල් 5000ට හරි කමන්නේ නැහැ ගෙනල්ලා දෙන්න. සේනාවිල්ලා තිනවා මේ වලට බඩේරුම් වලට. තෙල් ටිකක් නැහැ ගහගන්න. ධනියෙන් උඩෙන්නේ නැහැ බඩේරුම් ගහ. හෑ ඉතින් මේවා තව ටික දවසක් යනකොට හරට්ට කණ්ඩ දීලා අපි අත්හැරලා දාලා නිකන් ඉඳ වෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීලා කියලා ඉන්නවා. එකෙක් ගෙවුවත් කන් ඇහෙන්නේ නැහැ. ඇස් දෙක ඇරෙන්නේ නැහැ මෙව්වට. මේ රජ අයින් කරන්න කොහොම හරි. අපි පොහට්ටුවේ අවංකවම. මම පොහට්ටුවේ. මම මේ ඡන්දයට වැඩ කෙරුවේ අවංකවම ඔය ගංගානේ ගිහිල්ලා. අපි කබලෙන් ලිපට වැටෙන මහත්තයා. රජෙන් කියලා 750ක් මේ වෙනකන් අපිට හම්බෙලා නැහැ. මෙතර පුත්තරම දිස්ත්‍රික්කයේ ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවල සේවයේ නියුත වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ මාදම්පේ පිහිටි පුත්තරම දිස්ත්‍රික් ආයුර්වේද සහකාර කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා භූමි ප්‍රදේශ තුල බගා කරන ඖෂධ පැලෑටි සඳහා අවශ්‍ය කාබනික පොහොර එම ආයතන පරිශ්‍රයන් තුලදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කිරීම මෙහි අරමුණයි. ආයුර්වේද රෝහල් භූමියේ කාබනික වගා වැඩසටහන තමයි කොහොමද අපි මේක කරන්නේ කියලා ජාතික ප්‍රතිපත්තියක් වන කාබනික වගා වැඩසටහනට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දායකත්වයේ තමයි මේ සමගින් ලබා දී තියෙන්නේ.
ගොවි ජනතාවගේ මුන්ට ඡන්දේ ගන්න පුළුවන් නම් ඇයි ගොවි ජනතාව වෙනුවෙන් මේ පොහොර දෙන්න බැරි දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් අපීල්ලුවේ පොහොර පොහොර ඉල්ලුවහම වතුර දුන්නා මේ වෙනකොට අක්කර 5 3 තියෙන ගොවි මහත්තුරු ඉන්නවා හැබැයි ඒ අක්කර 5 3 වගා කරන්න Tamanට හැකියාවක් නැහැ පොහොර නැති නිසා වල්නාශක නිසා කුමිනාශක නැති නිසා හැබැයි බීබුසලක වගේ ප්‍රමාණයක් අක්කරේක වගේ ප්‍රමාණයක් ගොවින් වගා කරන Tamanගේ ගෙදෙට්ට අවශ්‍ය කරන සහල් ටික ගන්න උත්සාහ කරන හැබැයි එදා රසායනික පොහොර භාවිත කරලා රසායනික කුමිනාශක වල්නාශක භාවිත කරලා අක්කරේකට විසල් 100ක් 110ක් ගන්න පුළුවන්කම තිබුණත් අපි අත්දැකීමෙන් දන්නවා කොම්පෝස්ට් වගාවින් විසල් 15ක් 20ක් තමයි බුසලකට ගන්න පුළුවන්. අවසානට මේ රට සෝමාලියක් කරලා පැනලා යන්න තීරණය වෙන්නේ. ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.